පිංගතුනි අපේ සිහිය කියලා කියන්නේ පිනකට පිහිටපු දෙයක්. පෙර පිනකටයි සිහිය ලැබිලා තියෙන්නේ. මේ සිහිය කොයි වෙලාවේ සිහි මුලාවේද කාටවත් කියන්න බෑ. තරුණ වයසේ පිස්සු ඇදිච්ච අය ඉන්නවා. මැදි වයසේ සිහි කල්පනාව නැති වෙච්ච අය ඉන්නවා. වයසට යන්න යන කල්පනාව නැති අය ඕන තරම් ඉන්නවා. පිංගතුනි සිහි කල්පනාව දුර්වල වුණොත් ඔබ හිතන්න තරුණ කාලේ හොඳට හිටියා මැදි වයසේ හොඳට හිටියා හැබැයි දැන් වයසට යන්න යන කල්පනාව නැහැ සිහිය දුර්වලයි මරණාසන්න වෙනකොට සිහි කල්පනාව නැත්නම් කරපු පිනක් කුසලයක් බලවත් කරගන්න පුළුවන්ද පුළුවන්කමක් නැහැ ඊළඟට දරුවෙකුට වත් ළඟට ඇවිල්ලා අම්මට මතකද අම්මා මේ වගේ පින්කම් කරා තාත්තට මතකද තාත්තා මේ වගේ පින්කම් කරලා තියෙනවා කියලා සිහි කරන්න පුළුවන්ද සිහි කල්පනාව නැත්නම් මරණාසන්න වෙනකොට සිහි කල්පනාව නැත්නම් ළඟ ඉන්න කෙනෙකුටවත් පිහිට වෙන්න බෑ බුදුරජාණන් වහන්සේ සීල විපත්ති වල පෙන්නනවා මහණෙනි දුස්සීල කෙනාට ලැබෙන විපත් පහක් තියෙනවා පළවෙනි එක ආර්ථික පරිහානි දෙවෙනි එක නිന്ദා අපහස තුන්වෙනි එක සමාජ විසරදව පෙනී ඉන්න බෑ කියන හැම වෙලෙම තමන් තැති ගන්නවා හතරවෙනි එක මරණාසන්න වෙනකොට දුස්සීල කෙනා සිහි මුලා වෙනවා කියන සිහි මුලා වෙලා මැරුණොත් අසම්මෝල් හෝ කාලං කරෝති නිර්යන් කියන මරණ මංචකේ සිහි කල්පනාව නැතුව මැරුණොත් මරණින් මත්තේ අපායකට තමයි කියන වැටේ සුගතියක යන්න නම් කුසලයක් බලවත් කරගන්න ඕන කරපු පිනක් කුසලයක් බලවත් කරගෙන හිතේහි පිහිටවාගෙන ඒක එල්ලෙන්න ඕන ඒ නිසා මරණාසන්න වෙනකොට සිහි කල්පනාව නැති වුණොත් අන්ත අසරණයි ඔන්න දෙවෙනි එක. එතකොට මරණ මංචකේ අසරණ වෙන පළවෙනි මේක තමයි මරණාසන්න කෙනෙකුට දැනෙන කායික වේදනාව ඔස්සේ අසරණ වෙනවා. දෙවෙනි කාරණේ තමයි මරණාසන්න වෙනකොට ධර්මීය දියුණු කරලා නැත්නම් දැන් බලන්න මෛත්‍රී ආනිසංසවලත් තියෙනවනේ. මෛත්‍රිය වඩන කෙනා මරණාසන්න වෙනකොට සිහි මුලා වෙන්නේ නැහැ කියන 10 වෙනි ආනිසංසයට විස්තර කරලා එතකොට හිතක් වඩලා නැත්නම් සිල් ගුණ දහම් රැකලා නැත්නම් සිහි මුලා වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. කලාතුරකින් පෙන පෙර කරපු පින බලවත් නම් පෞකාරියොත් හොඳ සිහියෙන් මැරෙන අවස්ථා තියෙනවා. හැබැයි සිහියෙන් මැරුණා කියලා පිනක් මතක් කරගන්න කරලා තියෙයිද? නැහැ. ඒ නිසා තමන්ගේ සිහිය මුලා වුණොත් මරණ මංචකේ අන්ත අසරණ භාවයකට පත් වෙන. ඔන්න දෙවනි අනතුර. තුන්වෙනි එක තමයි සිහි මුලා වුණාට පස්සේ ඔබ පිළිගන්නත් පුළුවන් නොපිළිගන්නත් පුළුවන්. සිහි කල්පනාව දුර්වල වෙනකොට දරුණු අමනුෂ්‍යෝ ඥාති ප්‍රේතයෝ වට වෙනවා. හොඳ සිහි නුවණ තියෙන කෙනාට ඕක පේන්නේ. මරණසන්න කෙනා ළඟට ලං වෙනවා එයාගේ අකුසල් බලවත් වෙනකොට සිහිය දුර්වල වෙනකොට ලං වෙලා අඬ ගහනවා මෙහෙට වරින් අපි ඉන්න තැනට වරින් අපි ළඟට වරින් කී කී අඬ ගහනවා අහලා නැද්ද එහෙම අපේ මැරිච්ච අම්මා කොණ්ඩේ කඩාගෙන ඇවිල්ලා මෙහි වරින් දුවේ කියනවලු අහලා නැද්ද එහෙම කියනවනේ මැරිච්ච තාත්තා පේනවා කියනවා මැරිච්ච බාප්පා එනවා කියන මුළු પરම්පරාවෙම විස්තර කියන. හැබැයි අනිත් අයට පේන්නේ නැහැ. ඒ අය බයිනවා පිස්සු දම් වෙන අපිට පේන්නේ නැහැ මේ විකාර කියවන්න නැතුව ඉන්න. ඉතිපිසෝ ගාතාව කියලා නිදාගන්න කීකේ බනිනවා. හැබැයි අකුසල් බලවත් වෙලා සිහිය දුර්වල වෙනකොට ඥාති ප්‍රේතියෝ අමනුෂ්‍යෝ වට කරගන්න. ඒ වට කරගෙන ඒ අය ඉන්න ගොඩට ඇදලා ගන්න උත්සාහ කරන ඒ නිසා ධර්මයක් නැතුව සිහි මුලා වෙලා මරණාසන්න වුණොත් අමනුෂ්‍යේකට ගොදුරක් වෙන්න තියෙන අවස්ථාව වැඩි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා අනාගත බය සූත්‍රය. අංගුත්තර නිකායේ තියෙනවා මේකේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි
හැම වෙලේම අනාගතය ගැන හිතලා බියක් උපදවාගෙන වීරිය වඩන්න කියනවා. කෙලෙස් සහිතව ඉඳීම තුල කොයි මොහොතේම ආව අමනුස්සයෙකුට ගොදුරක් වෙයිද දන්නේ. ඊට පෙර මම ධර්මාවබෝධයේ පිණිස වීරිය වඩලා මේ භයානක සසරින් මිදෙනවා කියලා වීරිය වඩන්න කියන. ඒ නිසා මරණාසන්න වෙනකොට ධර්මයක් නැති වුණොත් ඥාති ප්‍රේතයන් අමනුස්සයන් වට වුණොත් ඇදගෙන යනවා ඒ අතරට. ඔන්න ඊළඟ අනතුර. පින්වතුනි මම එක මං හිතන අවුරුද්දක් වගේ ඇති එක අම්මා කෙනෙක් බලන්න ගියා ඉස්පිරිතාලෙකට. ඒ අම්මගේ අත් දෙක ඇඳේ උඩු පැත්තේ ගැට ගහලා. කකුල් දෙක බැඳලා ඇඳේ අනිත් පැත්තේ. කට වටේට පටියක් වෙලලා කට බැඳලා. දරුවෝ ටික ඇඳ වටේ ඉඳගෙන අඬනවා. ඉතින් මට කියනවා අනේ හාමුදුරනේ පිරිත් ටිකක් කියන්නේ කියලා. සතෙක් වගේ දඟලනවා අර ඇඳේ. ඉතින් මං කිව්වා අපිටත් බලාගෙන ඉන්න බෑ. මං කිව්වා ඉතින් පිරිත් කියන්නේ කොහොමද කට බැඳලා මොන පිරිත්දනේ? මං කිව්වා ඔය කට ලෙහන්න. අනේ හාමුදුරනේ බෑ කියලා. මං ඇහුවේ ඒ මොකද? ඔබ වහන්සේට අහගෙන ඉන්න බැරි තිත්ත කුණුහරු පොලින් බණේ කීවා. මං එන නිසා කට බැඳලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මම කරන් දෙයක් නැහැ. මං පිරිත් ටික කිව්වා. පිරිත් කියන්න කියන්න දඟලනවා දඟලනවා පුදුම දැඟලිල්ල. පිරිත් කියනකොට වැඩි. අර ඇඳේ ඒවා කඩා ගන්න තරම් දඟලන. යන්තම් හරි කට ලෙවුනා නම් අහගන්න තිබ්බා මට හොඳ දැන් ටික. බලන්න ඔය පිරිත් කියනකොට ඒ අමනුස්ස ඒකට ග්‍රහණය වෙලා මිසීලා කීප දෙනෙක් මාව දැකලා ඉතින් එහෙම මෙහෙම මන් දැක ඉබිලා බලනවා කීප දෙනෙක් අඬ ගහගෙන ආවා පිරිත් කියලා ඉවර වෙනකොට ඉතින් ඇවිල්ලා අනේ හාමුදුරනේ කියලා චුට්ටක් උන කතා කරන්න ඕනේ කියලා ඊට පස්සේ කියනවා හාමුදුරනේ ඔය වගේ බොහෝ දෙනෙක් මෙහෙට එනවා කියෝ දැන් අපි දකින්නේ ගමක එක්කෙනයි දෙන්නයි ඕමනේ ඉස්පිරිතාලේ ඉන්න අයට ඔවා සාමාන්‍යයි. ඒ අය කියනවා හාමුදුරනේ එක අම්මා කෙනෙක් මෙන්න මේ ඇඳේ ඉතලා නැති වුණා කියලා මට ඇඳක් පෙන්නුවා. ඉල්ලුවෙම මට අමු මස්තියන් අමු ලේදියන් කී කියමලු ඉල්ලන්නේ. ඇඳේ ගැට ගහලා කීවා තිබ්බේ. ඒ මිසීලා කියනවා හාමුදුරනේ දවසක් ඉතින් ගෙදරින් කෑම ගෙනාවට පස්සේ අත් දෙකයි කකුල් දෙකයි ලිහලා ඇඳේ වාඩි කරලා අත් දෙක ගැට ගහනවා කියලා. එහෙම කරලා කෑම ටිකක් කවනවා කිය. ඉතින් දවසක් කෑම ගෙනාවට පස්සේ ඇඳේ වාඩි කරලා කෑම කවනකොට දැන් උදේ ආපු කෙනෙක් ගෙනහල්ලා බීම බෝතලයක්. අලියා බීම බෝතලයක් ගෙනහල්ලා දැන් හීස් බෝතලේ තියෙනවා මේසෙ උඩ. හොරෑහෙන් බෝතලේ දිහා බල බල කටවල් දෙක තුනක් කෑවා. කාලා කියෝ දැන් මට ඇති කියෝ. ළමයි මොකද කරේ එහෙනම් අම්මා ඔහොම ඉන්න අපි පිඟාන හොදගෙන ඉන්නම් කියලා ගියා. එතනින් ගියා විතරයි සැනින් බෝතලේ අරගෙන ගැහුවලු ඇඳට. බෝතලේ ඇඳට ගහලා කැඩිච්ච බෝතලෙන් ඇනගත්තලු තමන්ගේ මතට. ඇනගෙන ගලන ලේ ටික කට තියාගෙන බීගෙන බීගෙන ගියා කියව. අවුරුදු 82ක අම්මා කෙනෙක්. ඒතර බලන්න බෝතලේ ඇඳට ගහලා කැඩිච්ච බෝතලෙන් තමන්ගේ මතට ඇනගෙන ගලන ලේ ටික කට තියාගෙන උරන් පේනව නේද කොච්චර දරුණු බලවේගවලට ගොදුරු වෙනවද කියලා. එතකොට ධර්මයක් නැතුව මරණාසන්න වුණොත් අන්ත අසරණයි. දැන් ඔන්න කරුණු තුනක් කිව්වා. එකක් තමයි මරණාසන්න වෙනකොට කායික වේදනාව ඔස්සේ අසරණයි. ඊළඟට මරණාසන්න වෙනකොට සිහි මුලා වීමේ අවදානමක් තියෙනවා. සිහි කල්පනාව දුර්වල වුණොත් ඒත් අසරණයි. අකුසල් බලවත් වෙලා සිහිය දුර්වල වෙනකොට දරුණු අමනුෂ්‍යයන්ට ගොදුරු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. දැන් කරුණු තුනයි. හතරවෙනි එක තමයි මරණාසන්න වෙනකොට චිත්‍රපටි පේනවා වගේ හිතට ගලාගෙන එනවා. මොනවද? කරපු කියපු දේවල්. අපේ ඇඟේ පතේ හයිය තියෙනකොට ටිකක් ඇවිදින්න කරන්න දුවන්න පයින්න පුළුවන් වෙනකොට අපිට ඇති වෙනවා ආරෝග්‍ය මදේ යොබ්බන මදේ ඔය වගේ ඇති වෙන. එතකොට හිතනවා මම තරම් කෙරුමක් නෑ කියලා. එතකොට බලන්න එපා කියන ඒවානේ. මරාගෙන මැරෙන්න කියනවා. අහලා නැද්ද එහිම අය?
මැරුණොත් මැරෙන්නේ එක පාරයි කියන. අහලා ඇතින්නේ බලන්න ඉපා ඉස්පිරිතාලවලදී. අනේ බුදු ડોක්ටර් මට මැරෙන්න බෑ. දහාතිය වඳිනවා. මිසීලටත් වඳිනවා ලෙඩුන්ටත් වඳිනවා. දැන් හිතන්නේ එහෙම වැඳ වැඳා අනේ මට මැරෙන්න බෑ කියලා වඳින්නේ අයියේ. දිව්‍ය ලෝකේ යන්න බය වෙලාද? ඈ මරණාසන්න වෙනකොට කරපු කියපු අකුසල් මතක් වෙනවා. බුදුරජාන් වහන්සේගේ දේශනාවක් තියෙන අංගුත්තර නිකායේ මාතා පුත්ත භය සූත්‍රය. ඒකේ උන්වහන්සේ විස්තර කරනවා මහණෙනි මේ ලෝකේ ඕනම කෙනෙක් අන්ත අසරණ වෙන අවස්ථා හතරක් එනවා කිය. දෙමව්පියෙකුට ඥාතියෙකුට යාළුවෙකුට නෑදෑයෙකුට බේර ගන්න බෑ කිය. ඒ තමයි ජරා ව්‍යාධි විපත් මරණ. ලෙඩක් දුකක් හැදිලා එකතන මලමුත්‍ර කරගෙන දුක් විඳිනකොට තව කෙනෙකුට ඇවිල්ලා ඒක බාර ගන්න පුළුවන්ද? අන්ත අසරණයි. අර කෙරුවාවල් ඔක්කොම ඉවරයි ඊට පස්සේ. වයසට ගිහිල්ලා වාරු නැතුව එක්තැන් වෙලා එකතන මලමුත්‍ර කරගෙන දුක් විඳිනකොට අන්ත අසරණයි. එතකොට රෝග වලදී වයසට යාමේදී අසරණ වෙයි. විපත් ඉදිරියේ විශාල විපත් ඉදිරියේ අන්ත අසර දකින්න නැතින සුනාමි වගේ විපත් වලදී අසරණ වෙච්ච හැටි. ඊළඟට මරණ මංචකේ අන්ත අසරණයි. මරණාසන්න වෙනකොට තමන් කරපු කියපු දේවල් එකින් එක හිතට ගලාගෙන එනකොට අන්ත අසරණ වෙනවා. හිත දමනය කරගත්ත කෙනෙකුට විතරයි කරපු පිනක් කුසලයක් මතු කරගන්න පුළුවන්. හිත පුරුදු කරලා දමනය කරලා නැති කෙනාට අකුසල් ගලාගෙන එනකොට ඒවා යටපත් කරගන්න වීරිය නැහැ. ඒ වීරිය උගන්වන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය තුල. වීරිය නැති කෙනාට අකුසල් එනකොට බය වෙලා තව තවත් අකුසල් බලවත් වෙනවා මිසක් ඒවා යටපත් කරගන්න වීරිය ගන්න දන්නේ නැහැ. ඒ නිසා චිත්තපටි පේනවා වගේ හිතට ගලාගෙන එනවා මේ වගේ පව්කම් කරා. මම මේ වගේ වැරදි වැඩ කරා. මම මේ වගේ නොපනත්කම් කරා. මේ වගේ අපරාධ කරගත්තා කියලා කරපු ඒවා එකින් එක සිහි වෙනකොට අන්ත අසරණයි. ඔන්න හතරවෙනි අවස්ථාව. දැන් ඔන්න මරණාසන්න කෙනෙක් අසරණ වෙන අවස්ථා කීයක් කිව්වද? හතරයි. පළවෙනි එක මොකද්ද? කායික වේදනාව. දෙවෙනි එක සිහි මුලා වීම. තුන්වෙනි එක සිහිය දුර්වල වෙනකොට අමනුස්සයෙකුට ගොදුරු වෙන්න තියෙන අවස්ථාව. හතරවෙනි එක මරණාසන්න වෙනකොට කරපු කියපු අකුසල් සිහිවීම. පස්වෙනි එක තමයි ඔය සියල්ලට වැඩිය වර්තමානයේ අපි ජීවත් වෙන ක්‍රමයට අපිට දරා ගන්න අමාරුම වේදනාව. බඩ පපුව ඇතුලෙන් ගින්දරක් නගිනවා පත්තු වෙවි. මොකද්ද? පිය විප්පයෝගෝ දුක්කෝ. මොකද්ද? ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක. දරුවෝ අතහැර ගන්න බැරුව. ගෙවල් දොරවල් අතහැර ගන්න බැරුව. හම්බ කරපු දේවල් ගොඩනගාගත්ත ලෝකේ තමන් ආසා කරපු ඇලුම් කරපු දේවල් අතහැර ගන්න බැරුව බඩ පපුව ඇතුලේ මරණ මංචකේ ගින්දරක් ඇති වෙන. දැන් ඕක හොඳටම තේරෙන්න කියන්න මෙහෙම. මෙතන ඉන්න හැමෝගෙම ගෙවල් වල කවුරු හරි මැරිලා ඇති නේද? නොමල ගෙවල් වලින් බණ අහන්න ආපෝ ඉන්නවද එහෙම? ඈ අර තිසා ගෞතමී වැරි අබ ටිකක් ගේන්න කියලා නොමල ගේකි. එහෙම කවුරුත් ඉන්නවද? නෑනේ නේ. අපි කාටත් මරණ අත්දැකීම් තියෙනවා පවුල් වල. එතකොට ඔබ හිතන්න ඔබ ගොඩාක් ආදරෙන් හිටපු ඔබේ අම්මා තාත්තා කවුරු හරි ගොඩක්ම ආදරෙන් හිටපු කෙනෙක් අසවලා නැති වුණා කියලා දැනගත්තාම ඔබට මොකද්ද එකපාරට හිතෙන්නේ කියලා නිකන් අවංකව හිතන්න. අඬනවා. වැළපෙනවා. සමහරු සිහි නැතුව ඇදගෙන වැටෙනවා. නංගොත් කිය කියා අඬනවා. පපුවට ගගා අඬනවා. ශෝක වැළපීම් දුක්ඛ දෝමනස්ස උපායාස ඔය ඔක්කොම ඇති වෙයි. සමහරු සිහි නැතුව වැටෙනවා. සමහරු මැරිලා වැටෙනවා. එතකොට කෙනෙකුගේ මරණයක් එක්ක ජීවත් වෙලා ඉන්න කෙනෙකුට ඒ තරම් වේදනාවක් දැනෙනවා.
දැන් හිතන්න කෙනෙක් මැරුණා කියනකොට ඔබට එච්චර වේදනාවක් දැනුනේ ඔබට නැති වෙලා තියෙන කී දෙනයිද එක්කෙනෙක් මැරුණා කියලයි ඔබේ ගෙවල් දොරවල් ඔබේ යාන වාහන ඔබ හම්බ කරපු දේවල් ඔබ ගොඩනගපු දේවල් ඔබේ අනිත් සියලු දෙනාම ඔබට ඉන්නේ නැද්දී එක්කෙනෙක් මැරුණා කියලා ඔබට ඒ තරම් විශාල වේදනාවක් ඔබට ඇති වෙනවා හැබැයි මරණ මංචකේ ඉන්න කෙනා දරුවෝ 10ක් නම් 10ම අතහරින්න ඕනේ ඔබට අතහරින්න තියෙන එක්කෙනයි ඒක මරණ මංචකේ ඉන්න කෙනාට නෑදෑ හිතමිත්‍රයෝ 2-300ක් නම් ඒ සියල්ල අතහරින්න වෙනවා ගෙවල් දොරවල් හම්බ කරපු දේවල් ව්‍යාපාර තමන් ජීවිත කාලෙම ගොඩනගාගත්තු සියල්ල අතහැරලා යනවා කොහෙද යන්නේ කියලා දන්නේ නැත් එතකොට කෙනෙක් මැරෙන්න යනවා කියලා හෝ මැරුණා කියලා හෝ අඬා වැළපෙන කෙනෙකුට වඩා සිය දහස් ගුණයක වේදනාවක් ගින්දරක් දුකක් දැනෙන්නේ කාටද මරණ මංචකේ ඉන්න කෙනාට එතකොට පේනවනේ දැන් ඔය කියපු කරුණු පහම එකට එකතු වෙලා එන්නේ කායික වේදනාව මරණාසන්න වේදනාව දැනෙනවායි සිහිමුලාවීමේ අවදානමක් ඇති වුණොත් ඒක ඊට අන්තයි. අමනුෂ්‍ය වට කරගෙන බය කරන්න ගත්තොත් ඊට අන්තයි. කරපු අකුසල් එකින් එක සිහි වෙන්න ගත්තොත් මරණ මංචකේ ඊළඟට අතහැර ගන්න බැරුව දරුවෝ නෑදෑයෝ ඥාතීන් ඉදිරියේ සමහරු පොඩි වුණ තද කරලා අල්ලගන්නේ මං කොහොමද උඹලා දාලා යන්නේ කියලා. හිතන්න දැන් ඔය කරුණු පහම එකට එකතු වෙලා එනකොට මරණ මොහොතේ ධර්මය සිහි කරගෙන සුගති යනවා කියන එක ලීසි දෙයක්ද? අවංකව හිතන්න. දැන් තේරෙනව නේද භයානකකම? එතකොට මරණ මංචකේ මේ සියල්ල හිතෙන් අතහැරලා කාමයන් ගැන තියෙන ඇලීම් අතහැරලා ධර්මයක් සිහි කරගෙන සුගති යනවා කියන්නේ ලීසි දෙයක් නෙමෙයි. හැබැයි ඒක ලේසි දෙයක් නොවුනට ඒ දේ කරගත්ත එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි විශාල පිරිසක් බුද්ධ ශාසනයේ හිටියා සුගතියේ ගියාය ධර්මාවබෝධයේ කරා ගියාය මරණ මංචකේ අපාය යන්න කර්ම හැදිලා ඒවා යටපත් කරගෙන සුගතියේ ගියාය හිටියා එහෙමනම් අපිට පේනවා මේක කරගන්න පුළුවන් වැඩේ අමාරු වුණත් කරගන්න පුළුවන් වෙන විකල්පයක් නැහැ අඬා අඬා හරි ධර්මයේ ඉල්ලෙන වැරෙන්න විකල්පයක් නැහැ අපි. ඒ නිසා පිංගතුණී ධර්මීය දියුණු කරගන්න උත්සාහයක් ගත්තේ නැත්නම් මරණ මංචකේ අපි සියලු දෙනාම අන්ත අසරණයි.